तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिंगुतुनि මේ පින්වතුන් අද දවසේද මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සියලු දුක් අවසන් කරන සසර දුක අවසන් කරන ඒ උතුම් සද්ධර්මෙන් බිදක්. ඒ නිසා හැම දිනම බොහොම සිහිය පෙරදරි කරගෙන නුවණ පෙරදරි කරගෙන සිහි නුවණ පෙරටුව තබාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි අද දවසේද මේට කලින් දේශනාවේ ඉතුරු වෙච්ච කොටසක් තියෙනවා. ඒ ටිකම අපි ටිකක් කතා කරමු. ගිය දේශනාවේදී මම අවසානයේදී මතක් කළේ මේ සවිඥානික කය නැත්නම් මේ නාම රූප ධර්මතාවය අපේ ඇස් ඉදිරි පිටට එනකොට අපිට මනුස්ස කියන අදහස ඉපදුනේ නැත්නම්, දේව කියන අදහස ඉපදුනේ නැත්නම්, බ්‍රහ්ම කියන අදහස උපන්නේ නැත්නම්, ප්‍රේත, අසුර, නිරි, තිරිසං කියන ගති අපි තුල අදහස අපි තුල ඉපදුනේ නැත්නම්, ඒ ඉපදෙන්නේ නැත්තේ නිකන් නෙමේ යථා භූත ඥාන දර්ශනය නිසා. ලෝකයට සත්ත්ව පුද්ගල හැඟීමක් පහළ වෙන තැනක පවතින යථා ස්වභාවයේ දන්නාකම නිසා, සත්ත්ව පුද්ගල හැඟීමක් අපි තුල නූපන්නොත් ඒ නූපන්නේ පින්වතුනේ රාග ද්වේෂ මෝහයන්ගේ බව නිසායි. නාම රූප ධර්මය දන්නා, යථාභූතය ස්වභාවය දන්නා නුවණට කියන සම්මාදිට්ඨි කියලා. ඒ ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කම නිසා මෝහය දුරු වෙලා සත්‍යෙ පුද්ගලෙක් කියලා පෙනෙන්නේ නැහැ. ඒ නිසා සත්වයකට පුද්ගලයකට තියෙන ඇලීම බැඳීම නැහැ. සත්ත්ව පුද්ගලයක අරඹයා තියෙන ගැටීම නැහැ. සත්ත්ව පුද්ගල කම මතයි අනිත් අවිඥානික අචේතනික ඔක්කොම වස්තු බැඳිලා තියෙන්නේ. සත්ත්ව පුද්ගල කම, සත්ත්ව පුද්ගල භාවය ලෙහෙනකොට අනිත් වස්තුන් කෙරෙහි අචේතනිකව පවතින අපේ බැඳීම අතහැරෙන්නේ ඉබේම. එතකොට මෙන්න මේ ස්වභාවයට පත් උනොත් රාග දේශ මොහ නැහැ. රාග දේශ මොහ නැති වුනොත් තුම් භවයේ නූපදීමක් වෙනවා කියන ජාති ජාතිය ක්ෂය වෙනවා. එතකොට පින්වතුනි අජරාමර බව සාක්ෂාත් වෙනවා. අජර කියලා කියන්නේ ජරාවක් නැහැ, අමර කියලා කියන්නේ මරණයක් නැහැ. සත්වයන්ගේ දිරීමක්, සත්වයන්ගේ මරණයක් නැහැ පින්වතුනි. මේ ජීවිතයේදීම මේ නාම රූප දෙක නිසා මනුස්සකම අපිට නූපන්නොත් මනුස්සයෙකුගේ ඉපදීම නැති කල්හි මනුස්සයෙක්ගේ ලෙඩවීම, මනුස්සයෙක්ගේ මහලුකම, මනුස්සයෙක්ගේ මරණයෙන් අපේ මනස මිදෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ජාතියෙන් මිදිනවා, ජරාව, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසයන්ගෙන් මිදිනවා, උපායාස නිරුද්ධಂತಿ, මේ ධර්මයේ නිරුද්ධ වෙනවා. මෙන්න මේ ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමන, සුපායාසයන්ගේ නිරෝධයක් තියෙනවා නම් රාග දේශ මොහ ක්ෂය බව නිසයි ලැබෙන්නේ. අන්නේ නිරෝධයට පෙන්ව තථාගතයන් වහන්සේ අසංකත ධාතුව කියලා. එතකොට මේ නාම රූප ධර්මයේ පිරිසිඳ දකින්නකම නිසා
දේවකමක් තමන්ගේ මනසේ ditdemiyema නූපදීනම් දෙවියෙකුට ඇතිවෙන උපද්‍රවයන්ගෙන් මිදෙනවා. බ්‍රහ්මකම නූපදීනම් තිරිසංකම, ඒ වගේම പ്രേත අසුරකම නූපදීනම් ඒ සත්වයන්ගේ දුක, ඒ සත්වයන් කෙරෙහි පවතින ජරා මරණයන්ගෙන් අපේ මනස මිදෙනවා. මෙන්න මේ ජරා මරණයන්ගේ මතු නූපදින ස්වභාවය වූ අජරාමර බවට, ජරා මරණ නැති බවට බුදුරජාණන් වහන්සේ නිවන කියන එක පෙන්වුවා. දුක පෙන්නලා දුක ඇති කරන හේතුව හැටියට තණ්හාව පෙන්නේ, මේ රාග දේශ මොහ ටික පෙන්නලා රාග දේශ මොහ නැති වෙනකොට මේ දුක නූපදින ස්වභාවය, දුක නැති වෙනව නෙමෙයි දුක නූපදිනවා. මනුස්සකම නූපන්නොත් මහලුකම මරණය කියන එක නොහට ගන්න ස්වභාවයටපත් වෙනවා, අජරාමර වෙනවා. මෙන්න මේ ජරා මරණ නැති නිරෝධ ධාතුවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ නිසා තුන් භූමියේ නිරෝධය, ලෝක නිරෝධය, සත්ව පුද්ගල භවෙන් එන දුකේ නිරෝධයක් තියෙනවා නම් කෙලෙස් ටික නැති කරනකොට මෙන්න මේ දුක් ටික නූපදින ස්වභාවයටපත් වෙනවා. මෙතෙන්ට මතක් කරනවා තථාගතයන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණය කියලා, කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවිලා තුන් භූමියේ ඉන්න, තුන් භූමිය තුල විඳින, භවයේ තුල ඉන්න, භවයේ තුල විඳින සියලුම දුකෙන් සියලුම පුද්ගල සත්ව භාවයෙන් මනස මිදෙනවා. බලන්න මේ මිදීම අර ශුන්්‍යතාවයේ වගේ දෙයක් අරමුණු කළාට පින්වතුනි අරමුණු කරන්නයි කරනු ලබන පුද්ගලයයි දෙන්න හොඳට ඉන්නවා. ඕගොල්ලෝ හොඳට පින්වතුනි මේ හිස් අවකාශයට හිත යොමු කරන්න. ඒ අවකාශය දිහා බලන්න තමන්ගේ පැත්තේ ඉතුරු වෙලා නැද්ද කියලා. ඒ වගේ අනිමිත්තකම බැලුවත් අනිමිත්තකම බලන්නයි ඉන්නවා. ශුන්්‍යතකම අරමුණු කළ ශුන්්‍යතකම අරමුණු කරන්නයි ඉන්නවා. සංඥා නිරෝධය බැලුව සංඥා නිරෝධය බලන්නයි ඉන්නවා. මේ හැමතැනකදීම පුද්ගලයේ කරන වැඩ ඉතුරු වෙලා තියෙනවා. නමුත් රාග ద్వේෂ මෝහ දුරු වෙනකොට කෙලෙස් ටික පුද්ගලකමයි දුරු වෙන්නේ. පුද්ගල භාවය කියනකොට මනුස්ස මට්ටමේ විතරක් නෙමෙයි, තුන් භූමියක් බෙදන්න පුළුවන් මට්ටමකම පුද්ගල භාවය දුර වෙනවා. එතකොට තුන් භවයෙන්ම මිදුණා, තුන් ලෝකෙන්ම මිදුණා. ඒ නිසා ලෝකෝත්තරයි කියලා කියනවා, ලෝකෙන් එතරයි කියලා පෙන්වනවා. ඒ නිසයි තථාගතයන් වහන්සේ අසංකත ධාතුව මොකද්ද කියලා අහලා රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ කියලා පෙන්වන්නේ. රාග දේශ මොහංගේ නැතිකමකින් තව නැතිකමක් ශුන්‍යතාවයක් පනවන්නට නෙමෙයි, රාග දේශ මොහ නැති වුනහම තුම් භවේ නූපදිනකම නිසා, සත්තු පුද්ගලකම නූපදින නිසා, තිස්සෙක් තලයක නූපදිනකම නිසා, පංච ගතියක නූපදිනකම නිසා මෙන්න මේ අනුත්පාද භාවය, මේ අනුත්පාද ධාතුව නිරෝධ ධාතුවයි යන ගණයට යනවා. එතකොට මේ කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවිලා තුන් භවයේම නිරුද්ධ කරලා තුන් ලෝකයේම එතර වෙලා ලෝකෝත්තර වෙලා මේ ස්කන්ධ ටික පරිහරණය කරන තැනට අපි රහතන් වහන්සේ කියලා කියනවා. ඒද ප්‍රඥප්තියක්. ඒද අපි කියන්නේ. එතකොට යම් දවසකදී දුක් ස්කන්ධයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙනවා. අන්න ස්කන්ධයන්ගේ නිරෝධය කියන එක ලැබෙන්නේ ඔන්න උතනින් එහාටයි. පින්වතුනි ලෝකින් අපිට ස්කන්ධ නිරෝධය නිවන වෙන්නේ නැහැ. ඒ නිරෝධය බලන්න අපහු ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ස්කන්ධයන්ගේ බිඳීම අපිට මරණ වෙනවා මිසක ස්කන්ධයන්ගේ නැතිකම අවාසනාව මරණය වෙනවා.
එහෙම නැතිනම් ස්කන්ධයන්ගේ නැතිකම ශුන්‍යතාවයේ ආනිජ්‍ය ස්වභාවයෙන් යුක්ත කර්ම නිමිත්තක් බවට පත් වෙනවා මිසක අපිට නිරෝධ ධාතු වෙන්නේ නැහැ. අපිට ප්‍රථම කොටසදී අපිට කරන්න පුළුවන් අපි කල යුතුය යන ගණයට යන්නේ පින්වතුනි ක්ලේශ පරිනිර්වාණය දක්වා විතරයි රහත් වෙන්න විතරයි. අනුපහදා පරිනිර්වාණය සඳහායි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළේ. මජ්ක්‍ධිම නිකාය රත විනීත සූත්‍ර වගේ සූත්‍රයෙන් බලන්න අනුපහදා පරිනිර්වාණය සඳහායි භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නේ. එතකොට අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවිය ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවිය තැන ටයිපින් උතුණේ ස්කන්ධයන්ගේ Nirodhe නිවන වෙන්නේ. ඒක මෙගොඩ ඉන්න මෙතර ඉන්න අපිට හරියන සිද්ධියක් නෙමෙයි. ස්කන්ධයන්ගේ නැතිකමෙන් නිවන පනවන එක පනවන්නත් බෑ ලබන්නත් බෑ. ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවි කෙනාට සාක්ෂාත් වෙන ධර්මයක් ස්කන්ධයන්ගේ Nirodhayangin Nirodha ධාතු සාක්ෂාත් වීම. එතකොට වර්තමානයේ තුල මෙන්න මේ අර්ථයේ පිහිටලා සිටින්නේ නැතිකම නිසායි මේ භවනාදී ධර්මයන්ගේ දේශනාවන්ගේ නානත්වයක් විවිධත්වයක් තියෙන්නේ. කවුරුත් සංකල්පමේ මනසකින් මේකයි නිවන කියලා උපකල්පනය කරන්නේ නැතුව පෙළදහමට අනුගත විදිහට මෙන්න මේ අර්ථය බලාගත්තොත් පින්වතුනි හැම දිනාටම දේශනා කරන්න වෙන ධර්මයේ මේ බඳුයි. කුමක් නිසාද කෙලෙස් පිරිනිවීමට ස්කන්ධය අසුරු කරමින් පවතින කෙලෙස් ටික ගෙවා ගන්නට ධර්ම දේශනා කරන්න වෙයි. කෙලස්තික දුරුවීමෙන් තුම් භවයෙන් මිදීම මනුස්සයන්ගෙන් දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් සතර අපායෙන් මිදීම පනවන්න සතර අපාය 31 තලයේ තුම් භූමියේ නිවීම පනවන්න නිරෝධ ධාතුව පනවන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් මේ දේශනාවන් හැමතැනකින්ම කවුරු කවුරු කළත් කොතනින් කොතනින් කළත් එකම ආකාරයක් එකම හැඩයක් ගන්නවා එකම හැඩයකට පවතිනවා. ඉතින් මේ යථා ස්වභාවය හැමතැනම එළඹෙන්නේ නැතුව විවිධත්වයකින් ඵලය ගැන තියෙන තාක් දේශනාවන්ගේ විවිධත්වය වළක්වන්න බෑ. එතක දුවත් අපිට ලෝකෙ ඔක්කොම හදන්න බැරි වුණත් පින්වතුනි අපිට පුළුවන් පරාසෙ අපි අපිව හදාගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි අපි මේ ශාසනයට ආවේ ශාසනය ඇසුරු කළේ තුනරුවන් ඇසුරු කළේ හිස් බවක් බලන්න නෙමෙයිනේ. නිමිති නැති තැනක් බලන්න නෙමෙයිනේ. සංඥාවක නිරෝධයක් දකින්න ඕනේ කියන තැනකින් නෙමෙයිනේ මේ ශාසනයට ආවේ. සසර දුකයි ස්වාමීනි. මේ ජරා මරණ සහගත දුකෙන් මිදෙන්න තියෙනවා නම් හොඳයි කියලා අජරාමර බව ප්‍රාර්ථනා කරගෙන නම් ආවේ. අපි ධර්මය හොයන්න ඕනේ කොහොමද අජරාමර වෙන්නේ? අජරාමර වෙන්න නම් ජාතිය නැති වෙන්න ඕනේ. මොන ජාතියද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්වනිකායේ ජාතිය නැති වෙන්නට ඕනේ. ඒ ඒ සත්වයන්ගේ සත්වනිකායේ ජාතිය නැති වෙන්නේ කොහොමද? ඒ ඒ සත්වයන්ගේ සත්වනිකායේ ඉපදෙන්න පුළුවන්කම අපේ මනසේ තියෙන නිසායි උපදින්නේ. එනං අපේ මනසෙන් ඒ ඒ ಜಾති සත්‍යයන්ගේ ඒ ඒ ಜಾති ඒ නිකායන් අපේ මනස තුල උපදින්නේ නැත්නම් ඉපදීම නැති වුණොත් ප්‍රතිසන්දි කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ඒ ಜಾති නිරෝධය සඳහායි අපි මේ සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි බලන්නේ. ඇත්ත ඇති හැටි බලනකොට නැති වෙන්නේ රාග දේශ මොහ නැති වුණා කියලා කිව්වේ තුන් භූමියේ නැතිකමයි කියලා මතක් කළා. මෙන්න මේ විදිහටයි පින්වතුනි මේ Nirodha ධාතුවේ අර්ථය සිද්ධ වෙන්නේ. අර්ථය තේරුම් කරගන්නට ඕනේ. එතකොට හොඳට බලන්න
බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝක්‍ය හීනෙන්ද නොගිය විරු නිවන කියලා. අපි හීනයක් දැක්කත් මම ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා කියලා සත්තු පුද්ගල භාවයෙන් යුක්ත මට්ටමක හීන දකින්නවා මිසක නාම රූප ධර්මයන්ගේ ඇත්ත පේන්නේ නැහනේ. යම් කිසි කෙනෙකුට සත්තු පුද්ගල භාවයෙන් ඔබට නුවණ අරගෙන යන්නට පුළුවන් නම් මේ පච්චේ පරිග්‍රහ ඥානය ඇති කරගන්න පුළුවන් නම් පින්වතුනි මෙන්න මේ දුකේ නිවීම මරණයෙන් පස්සේ නෙමෙයි මැරෙන්නත් කෙනෙක් නැති වෙනෝනේ මේ ජීවිතයේදීම ඉපදීම නැති වුණොත් මෙන්න මේ ඉපදීම නැති කරගන්න පුළුවන් අපිට මේ ජීවිතයේදී මේ ධර්මය වටහා ගත්තොත් අවබෝධ කරගත්තොත් පින්වතුනි තථාගතයන් වහන්සේ අර අසංකත වගේ සූත්‍රයේදී වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා කතමු අසංකත මග්ගෝ ඒ අසංකතේට රාගකේ උදේසකේ මොහක්කේ අසංකතයි කියලා පෙන්වුවා. ඒ ටිකේ අර්ථය තමයි මම පෙන්වුවේ රාග දේශ මොහය අසංකතයි කියලා පෙන්වුවේ මෙන්න මේ වගේ ධර්මතාවයක් නිසා කියන එක. එතකොට එතෙන්ට යන මග මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ ආපහු භික්ෂුන් වහන්සේලාගෙන් අහලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා සමතෝච විපස්සනා අයං අසංකත මග්ගෝ. මේ සමත විදර්ශනා ධර්මය අසංකත මාර්ගයයි කියලා. කායගත සති අයං අසංකත මග්ගෝ, කායගත සතිය අසංකතයට මගයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. එතකොට අපි ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ ඵලය නැත්නම් Nirodhe නිවන කියන්නේ මෙන්න මේකයි කියලා. මේ නාම රූප ධර්මය ඇත්ත ඇති හැටි දැක්කහම රාග දේශ මොහ දුරු වෙනවා. රාග දේශ මොහ දුරු වුණාම තුම් භූමියේ උපදින ස්වභාවයටපත් වෙනවා. ඒ තුල තියෙන සීළු දුකද නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේකයි සාක්ෂාත් කටයුතු සෝපදීසස නිබ්බාන ධාතුව කියලා අර්ථෙ පිහිටනවා. පිහිටලා ඒ නිරෝධ ධාතුව සාක්ෂාත් කරගන්නට සමත විදර්ශනා ධර්මය වඩනවා. විදර්ශනාව කියලා මතක් කළේ එතකොට සවිඥානක කයක් අපේ ඇස් ඉදිරිපිටට එනකොට, ඒ වගේම සත්ව පුද්ගල භාවයේ හැඟෙන නාම රූප දෙක අපේ ඇස් ඉදිරිපිටට එනකොට, මං කලින් දේශනාවකත් මතක් කළා ඇස් ඉදිරිපිටට විතරක් නෙමෙයි ස්පර්ශ ආයතන 6 හරහම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ ඉරියව්වේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලය අනුව පැවති අරමුණු වලින් පුද්ගල භාවය ඇති වෙන හැම තැනකම ඒ පුද්ගල භාවයට ඔබ්බෙන් පවතින යතහ භූත ස්වභාවය නුවණින් මෙනෙහි කරන්න. සවිඥානක කය මෙනෙහි කරනවා නම් කයේ යථා ස්වභාවයත් ඒ කය ඇතිවෙන්න හේතු ටිකක් බලන්න. එබඳු හේතුමින් හටගත්ත මේ කය සවිඥානක වෙලා තියෙන්නේ පිටතින් වෙනම පැමිණි විඥානය නිසායි. ඒ සිතද ප්‍රත්‍ය සහිතයි කියලා හොඳට සිහි කරන්න. මේ නාම රූප දෙක නොදන්නාකම නිසා පුද්ගලකමක් සත්වකමක් අපේ මනස තුල ඇසුරු වෙනව නේද හේද අවිද්‍යා ප්‍රත්‍යයෙන්. මේ නොදන්නාකම නිසායි කියලා දකින්න. මේ විදිහට සත්ව පුද්ගල භව හිතට දැනෙන හැම තැනකදීම නුවණ අරගෙන යන්න, නුවණින් විමර්ශනය කරන්න ඒ නාම රූප දෙක. මේ විදිහට මේ නාම රූප ධර්මයෝ නුවණින් විමර්ශනය කරමින් නුවණින් සිහි කරමින් නැවත නැවත විමසා බලනවට කියනවා විපස්සනා කියලා.
ලෝකයේ සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට දකින්න තැන ලෝකයා දකින්න දෙයට වඩා ගැඹුරින් ලෝකයා දකින්න දෙයට වඩා විශේෂණයකින් දකින්න කම නිසා විපස්සනා කියලා මතක් කළේ. ඒ විදිහට මෙනෙහි කරනවා. ඊට අමතරව සත්‍ය නිමිත්තේ චිත්තං උපනිබන්ධෙත්වා සත්‍ය නිමිත්තේ හිත නිතරම බැඳගෙන කුමන හෝ සමත කමඨහනක් වැඩි යුතුයි. ආනාපාන සති කමඨහන හෝ අසුභය මරණය මෛත්‍රිය ආදී චිත්ත සමතයක් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන කමඨහනක් වැඩි යුතුයි. ඊට අමතරව ඒ කමඨහනක් මෙනෙහි කරන්නට අපහසු වුණත් සත්‍ය නිමිත්තේ හිත බැඳගන්න ගතිය නිතරම පවත්වන්න පුළුවන් නම් වැඩ කටයුතු කරද්දි සමතය කියන එක වැඩෙනවා. චිත්ත සමතය එනවා. ඒද කායගත සත්‍ය යන ගණයට යනවා. ඒ සත්‍ය නිමිත්තේ හිත තබාගෙන සමතකමට හනක් මෙනෙහි කරන්නට ඕනේ. මෙන්න මේක සමතය. මේ මෙන්න මේ සමත විදර්ශනා ධර්මියෝ වඩන්නට ඕනේ. ඒක තමයි අසංකත ගාමිනී මාර්ගය. ඒ මාර්ගයේ වඩන්ට පරිසරයේ භූමිය හදා ගන්නාත්මෙන් තමයි පින්වතුනි කය වචන දෙකේ සංවරයේ සීලය. සීල සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ටික ගොනු වෙලා තියෙනවා පින්වතුනි එකට මේ සම්මත විදර්ශනා ධර්මයේ සීලයක පිටලා වඩනකොට. මේ විදිහට කාලයක් කරනකොට පින්වතුනි මේ නාම රූප ධර්මෝ ටික 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 පිරීමට යනවා නුවණ නාම රූප ධර්මෝ පිළිබඳ ඇති අවබෝධය ටික ටික වැඩි වීමට එනවා. ඒ නාම රූප ධර්මයන් පිළිබඳව ඇත්ත දකින්න දකින්න මෝහය අඩු වෙනවා. ඒකම අඩු වෙන්නේ ලෝභ දේශ දෙක. ලෝභ දේශ මොහ අඩු වෙන්නේ. ලෝභ දේශ මොහ අඩු වෙන එක උපකාරයි නැවත නැවත ඇත්ත දකින්න. නැවත නැවත ඇත්ත දකින්නක උපකාරයි ලෝභ දේශ මොහ අඩු වෙන්නේ. ඊට පස්සේ මේ ඇත්ත දකින්නක උපකාරයි හිත වඩන්න හිත වඩනක උපකාරයි ඇත්ත දකින්න. ඊට පස්සේ මේ හිත වැඩෙනක උපකාරයි කය වචන දෙක සංවර කරගන්න කය වචන දෙක සංවර කරගත්තක උපකාරයි හිත වඩන්න. මේ විදිහට ඔවුනොවුන්ට උපකාරීව ඔවුනොවුන්ට උපනිශ්‍රියව මේ මාර්ගය මතුමතුයේත් වැඩෙනවා. මෙහෙම වැඩෙනකොට පින්වතුනි මං කලින් මතක් කරලා තියෙනවා වගේ ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදය ප්‍රමෝදය නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධිය පස්සද්ධිය නිසා සැපය සැපය නිසාම හිත සමාධිගත ස්වභාවයට පත් වෙනවා. ඒ සමාධියට පින්වතුනි මෙච්චර කාලයක් සත්තු පුද්ගල භාවය ඇසුරු වෙච්ච තැනක පවතින යථා භූත ස්වභාවය අපිට පෙනෙනවා දකිනවා. මේ නාම රූප ධර්මයන්ගේ ඇත්ත නොදෙන පුද්ගල භාවය ඇති කරගෙන දුක් විඳ මේ දුකේ කලකිරෙන්නේ දාටයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සසර දීර්ඝයි මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. අවිද්‍යාව නැමැති නීවරණෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් දිව්ව සැරිසරුවා කියලා. ඒ සසර නිකන් දිව්ව නෙමේ දීර්ඝ සංසාරේ එනකොට මෞමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්නවා. මේ ටික පෙන්වෙ පින්වතුනි අපිට සංවේගයක් ඇති කළ නිකන් නතර වෙන්න නෙමෙයි. නැත්තම් බයතත් ගැනීමක් ඇති කරන්නට නෙමෙයි. වියංගෙන් බුදුරජාණන් වහන්සේ කාරණාවක් කියනවා. මහණෙනි නුඹලගේ ඇස් දෙක පිරිසිදු කරගන්නේ නැතිකම නිසා නුඹල මෙච්චර මෞමල දුක විඳපු අයයි අද දවසේදී හරි තමන්ගේ ඇස් දෙක පාද ගන්න කියන වචනයක් පෙන්වන්නයි. පින්වතුනි මේ යථා භූත ඥාන දර්ශනය දකිනකොට
හරි සංවේගයක් ඇති වෙයි මේ මෙබඳු යථා භූත ධර්මයක් තියෙන තැන ඇස් නැත්තු වගේ මේ ඇත්ත දැක ගන්න බැරුව පුද්ගල භාවය ඇති කරගෙන මෞමල දුක් විඳ වාරවල නම් අනන්තයි නේද කියලා යාට හොඳට පෙනෙන්න ගන්නවා අනේ මේ නාම රූප දෙකේ යථා ස්වභාවය දකින්න බැරුව නොදැක්ක කම නිසා පුද්ගල භාවය ඇති කරගෙන පියාමල දුක් විඳ පියාමල දුකට විඳ දුක අනන්තයි කියලා පෙනෙන්න ගන්නවා ඒ වගේම දුව පුතා මරුණු දුකට විලාප දෙදී අඬපු දුක අනන්තයි අපරිමාණයි සහෝදරය සහෝදරි ඥාති හිතයිසි මරුණු දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පේනවා මේ ඔක්කොම පෙනෙනවා බාහිර එහෙමයි ඉන්නවනම් ඉන්න අය වෙනුවෙන් ඇඬුවනම් ඒත් කමක් නැහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමන්ගේම විතර්ක ticket තමන්ම අඬලා තියනව නේද කියලා හරි සංවේගයක් කලකිරීමක් ඇති වෙයි පින්වතුනි යථා ස්වභාවය අනුව බලනකොට තිරිසංගත සතා කැඩපතට වැටෙන තමන්ගේම ඡායාවට තමන් රැවටෙන්නා වගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපදින අපේ මනස තුල උපදින ධර්මයන්ටම අපි රැවටිලා අපේ මනස තුල උපන්න ධර්මයෝම අපි වැළඳගෙන ඒ ධර්මයන්ටම අනුව hina වෙමින් අඬමින් සසර කියන ධර්මතාවයේ පැවැත්වීම ගැන කලකිරෙන්නේ පින්වතුනි එදාටයි ඒකයි දුකේ කලකිරෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවේ මෙන්න මේ මට්ටමට එනකොට පින්වතුනි යතහ භූත ස්වභාවය හොඳට පෙනෙනවා ඒ ස්වභාවය නැතිකම නිසා සත්තු පුද්ගල කමින් තමන් දුක් විඳ හැටිත් පෙනෙනවා තමන්ට මේ දුක ලැබුණේ මේ දුක විඳින්න උනේ විද්‍යාව නමැති ඇස නැතිකම නිසායි කියන කාරණාවත් පෙනෙනවා දුකේ කලකිරිලා දුකේ නොයැලෙනවා මේ නාම රූප ධර්මය සත්‍යෙක් පුද්ගලයෙක් කියලා මගේ කියලා මම කියලා කිසිම දෙයක් උපාදාන සහිතව ගන්නෙ නැහැ කිසිම දෙයක් අල්ලන්නේ නාලනවා නාලනකොට කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා ආශ්‍රයයන්ගෙන් හිත මිදෙනවා සියලුම ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස්යන්ගෙන් මනස මිදෙනවා තමන් මේ සියලු දුකෙන් මිදුණා කියන නුවණත් එනවා තමන් මෞමල දුක අවසන් කළා පියාමල දුක අවසන් කළා ඒ දුකෙන් මිදුණා කියන නුවණ තමන් කෙරෙහිම දකිනවා ඒකේ නිරෝධ ස්වභාවයක් දකිනවා අනුපාද බව නැවත නූපදින විදිහට මතු නොහට ගන්න විදිහට නිරුද්ධ වුණා කියලා දකිනවා ඒ දැකපු නාම රූප දෙක ආපහු කෙනෙක් කියලා රැවටෙනවා කියන එකක් වෙන්නේ ඒ නිසයි ඒ දුරු වෙච්ච කෙලෙසිය නැවත උපදින්නේ නැහැ කියලා මතක් කළේ ඒ කෙලෙසුන්ගෙන් මිදිලා ජරා මරණ දුකෙන් මිදිලා තමන් දුකෙන් මිදුන කෙලෙසයන්ගෙන් මිදුනා කියන එක තමන්ට ආවර්ජනාත්මකව වැටහෙනවා ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා මෙන්න මේ විමුක්තිය නිසා පින්වතුනි තමන්ට සාක්ෂාත් වෙලා තියෙන අජරාමර බව ඒක තියෙන එකක් හැටියට මෙතනයි තියෙන්නේ කියලා දකින්න බෑ නමුත් ජරා මරණ සංඛ්‍යාත ජීවිතේ දැන් අජරාමර වෙලා තියෙනවා ජරා මරණ නිරුද්ධවයක් නිරෝධයක් තියෙනවා නිරුද්ධ වෙලා තියෙනවා තමන්ගේ ජරා මරණ නිරුද්ධ බව සිහි කරන්ටත් පුළුවන් ඒ නිරෝධය අරමුණු කරන්ටත් පුළුවන් තමන් මේ
දුකෙන් යුක්තව කලින් හිටියා මේ මේ දුක් නිරුද්ධයි නේද මේ මේ කෙලෙස්යන්ගෙන් මනස මිදුණා නේද කියලා ඒ නිරෝධ වෙච්ච ප්‍රහාණය වෙච්ච ධර්මය අරමුණු කරන එකට කියනවා නිරෝධ ධාතු අරමුණු කරනවා කියලා පින්වතුනි එතන ඉඳලා තමයි ජීවිතයක සැබෑම කරුණාව කියන එක මතුවෙන්නේ තමන් උපායශීල ඇත්ත දැකලා උපායශීලී වෙලා සියලුම භවය අවසන් කරලා භව බන්ධන සියල්ලක්ම අවසන් කරලා භවය මුලසුන් කරලා සත්ව පුද්ගල භාවයන්ගේ ඉපදීම ජාතිය නැති කරලා නිර්වාණ ධාතුව නැමැති ක්ෂේම භූමියට ගිය සත්පුරුෂයන් වහන්සේට ආපහු හැරිලා ලෝකෙ දිහා බලන්න පුළුවන් නොවනේ මේ නාම රූප ධර්මියෝ පිරිසිඳ දන්නේ නැතිකම නිසා මේ නාම රූප දෙකේ පුද්ගල භාවය ඇති කරගෙන අවිද්‍යාවෙන් මෞමල දුකට අඬන ලෝකය දැකලා අනුකම්පාවක් ඇති වෙනවා පියාමල දුකට සහෝදරය සහෝදරිය මල දුකට දූ දරුව මල දුකට අඬන විලාප දෙන ලෝකය දැකලා මහා කරුණාවක් ඇති වෙනවා පින්වතුනි ඒ වගේ මනසකින් හැම වෙලාවෙම උත්සාහවත් වෙන්නේ අනේ කවරනම් උපායකින් මේ අයගේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නද කියන කාරණාව මෞමල දුකෙන් පියාමල දුකෙන් අයින් කරන්න කියලා මවක් ගෙනත් දෙන්න හෝ පියෙක් ගෙනත් දෙන්නවත් නැත්තම් මවක් අයින් කරන්නවත් පියෙක් අයින් කරන්නවත් කාරණාවක් දකින්නේ නැහැ කෙලෙස් ටික දුරු නොවුනුකම නිසා නේද මේ ලෝකය දුක් විඳින්නේ ඒ කෙලෙසුන්ගෙන් මනස මිදුණනම් මේ දුකින් මේ හැමෝම මිදිනව නේද කියලා ඇත්ත දකින ඒ සත්පුරුෂයාණන් වහන්සේට හැම වෙලාවෙම හිතෙන්නේ කොහොමද මේ ලෝකේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නේ කියන කාරණාව පින්වතුනි අන්න එතන ඉඳලයි මේ ශාසනය කරුණා ශාසනයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මට්ටමට මහා කරුණාවක් නැති වුණාට ඒ මට්ටමට සත්වයන් කෙරෙහි කරුණා ගුණය ආශ්‍රයක්ෂය කරගත් උත්තමයන් වහන්සේලා ගාව නැතුවනේ මේ තියෙනවා. ඉතින් පින්වතුනි මහා පර්වතයට නැග්ග කෙනෙක් පර්වත ප්‍රපාතයේ ඉන්න අය දකිනවා වගේ ශෝක රහිත තැනට ගිය උත්තමය ශෝකී ජනයාව ආපහු හැරිලා බලනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ වගේ තමන් තුල කෙලෙස්යන්ගේ පිරිනිවීම නිසා තමන් තුල ක්‍රමක්‍රමෙන් දුකේ නිරෝධය පෙනිපෙනී යන ගමනක් මිසක නිරෝධ ධාතුව කියන්නේ අරහි සවකාශයක් බලනවා හිස් අරමුණක් බලනවා සංඥාවක නිරෝධයක් බලනවා වගේ සිද්ධියක් නන් නෙමෙයි කියන එක නැවතත් මතක් කරනවා ඒ විදිහේ යථා ස්වභාවය දන්න යථා ස්වභාවයේ දකින්න නුවණක් ඇති කරගෙන කෙලෙසුන්ගෙන් මිදලා ජරා මරණයෙන් මිදුණු සත්පුරුෂයා ලෝකෙ තුල ලෝක සත්‍යයන් කෙරෙහි දකින්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන පරියායයෙන් අවිද්‍යාව අනුව ඒ සත්තු පුද්ගල භාවයෙන් යුක්ත කර්ම හදා ගන්නවා. මිනිස්සේ කියන අදහස ඇති කරගෙන මිනිස්යන් කෙරෙහි උපදින්ට හේතු වෙච්ච කර්ම හදා ගන්න හැටි. නාම රූප දෙකේ ඇත්ත නොදෙන දෙවියන් උපද්දවාගෙන දෙවියන් කෙරෙහි යන්න කර්ම හදා ගන්න හැටි හොඳට දකිනවා. දැකලා ලෝක සත්පුද්ගල භාවය ඇති වෙන ආකාරයක් දකිනවා දකින නිසා
එයා කවදාවත් උච්ඡේද දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. සත්‍ය පුද්ගලිය නෑ කියන්නේ නෑ. අවිද්‍යාව ඇති කල්ලි සත්ව පුද්ගල භාවයේ ඉපදීමක් වෙන නිසාත් අවිද්‍යාව ඇති කල්ලි සත්ව පුද්ගලයන්ගේ ජරා මරණ දුක ලැබෙන හැටිත් අවිද්‍යාව ඇති කල්ලි ලෝකයේ කියන ධර්මතාවයක් විද්‍යමාන වෙන හැටිත් දකින නිසා සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ලෝකයේ කියලා එකක් නැහැ කියන උච්ඡේද දෘෂ්ටිය ගන්නෙ නැහැ. යම් කිසි වෙලාවකදී මේ යථා භූත ඥාන දර්ශනයේ එළඹ සිටියොත් රාග දේශ මොහ දුරුනොත් සම්මා දිට්ඨිය එළඹ සිටියොත් නාම රූප ධර්මයන් පිළිසිඳ දන්නා වූ දක්නා වූ ධම්මට්ඨි ඥානේ යථා භූත ඥානේ මනවින් එළඹ සිටියොත් සත්ව පුද්ගල භාවයේ ඉපදීමක් වෙන්නේ නැහැ කියලා දන්න නිසා දකින නිසා තියෙනවා කියන කාරණාව ගන්නෙත් නැහැ. ඉන්නවා කියන කාරණාව ගන්නෙත් නැහැ. ලෝකයක් තියෙනවා සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන කාරණාව ගන්නේ නැහැ. අවිද්‍යාව දුරුනොත් ඊබඳු සංඛාර නිරුද්ධ වෙන නිසා ඊබඳු විපාකයක් නොපෙනෙන නිසා මේක මේ ditu දෙමුවේම තමන්ගේ මනස තුලින්ම දක්න දර්ශනයක් මේ. ඒ නිසා තමන් තුල සත්පුද්ගල භාවය උපදින්නේ නැහැ කියලා දකින්න කම හින්දා මේ ඇත්ත දැක්කොත් සත්පුද්ගලෙක් ඉන්නවා කියන්නේ නැහැ. අවිද්‍යාව තිබුණොත් නාම රූප නොදන්නා කම තිබුණොත් සත්පුද්ගල භාවය උපදිනවා ඇසුරු වෙනවා කියලා දන්න නිසා දකින්න නිසා පින්වතුනි නැහැ කියන්නේ නැහැ. සත්‍යයක් ඇත හෝ සත්‍යයක් නැත කියන අන්ත දෙකට නොපැමිණ මේ ඇති කල්ලි මේ වෙයි මේ ධර්මයන්ගේ ඉපදීම මේ ධර්මයේ උපදිනවා කියන නියාම ධර්මයේ පිහිටලා න්‍යාය ධර්මයේ පිහිටලා අවිද්‍යාව නිසා මේ සත්පුද්ගල ධර්මතාවයත් ඒ නිසා එන ජරා මරණ දුකත් ඇතිවෙන හැටිත් අවිද්‍යා නිරෝධයෙන් සත්ව පුද්ගල කමතුම් භූමිය නිරුද්ධ වෙන හැටිත් ඒ තුල ඇති වෙන ජරා මරණ නිරුද්ධ වෙන හැටිත් හොඳට පෙනෙනවා. මෙන්න මේ ක්‍රමයයි පින්වතුනි අසංකත ධාතුව නිරෝධ ධාතුව කියන ධර්මතාවය පනවන් කිතුර වෙලා තියෙන්නේ. ඉතින් මම අද දවසේදී මේට කලින් දේශනාව මේකටම සම්බන්ධ මේට කලින් දේශනාවෙදිත් මේ විස්තර මතක් කළා. දේශනා මාත්‍රක වශයෙන් පාළිය තබන්නේ නැතුව දේශනා පාළියක් තබන්නේ නැතුව විස්තර කරන්නට ගත්ත මේ දේශනාව මේ පర్యాయ කියන ආචික්කන දේශනා කියලා ආචික්කති දේශේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානිකං කරුන්ති කියලා පෙන්වන්නේ. ඒ වගේ ආචික්කනා කියලා කියන්නේ කියන ලද ක්‍රමයට කෙනෙකුට කියනවා වගේ. ඉතින් මම දේශනා ශෛලියකින් යමක් එක පෙළට කියාගෙන යන වෙනුවට මේ කරුණු කාරණා කියනවා මේ පින්වතුන්ට. ඒ කියන්නේ හොඳට විමසන්න, හොඳට හිතන්න. ළඟපාත නැති නිසා මම එක පිළිසඳර කතා කරමින් මේක කරගෙන යන්න විදිහක් නැහැ. නැත්තම් මේ දේශනාව බොහෝ විටක ළඟ ඉන්න අයගෙන් ප්‍රශ්න අසමින් කතා කරන විලාසයෙන් තමයි කරන්නේ. ඉතින් කියන්න වෙලා තියෙන්නේ කතා කරන්න වෙලා තියෙන්නේ තනියම නිසා මේ පින්වතුන්ට පසුව මේ ටික ලැබෙන නිසා මේක දේශනා ස්වරූපයේ විද්‍යමාන වෙයි. නමුත් මෙතනදී කතා කරන ශෛලියෙන් කරන මේ දේශනාවට ආචික්කන කියලා කියනවා. කියන ලද දේශනාවක්. ඉතින් මෙතනදී මට ගොඩක් අවශ්‍ය වුණේ නිවන කියලා සංකල්පයේ වශයෙන් එක එක්කෙනා එක එක අදහස් ඇති කරගෙන ඉන්නවා. නමුත් සහේතුකෝ කාරණා තේරුම් අරගෙන නෙමෙයි. අන්න ඒ ගැන අනවබෝධය දුරු කළා පෙළදහමට අනුව නිවැරදි අවබෝධයක් ලබා දෙන්න ඕනකමයි මට තිබුණේ. මොකද ආනාපාන සතිය ආදී භාවනාවක් කළත්
බුදු ගුණ අසුභේ මරණේ මෛත්‍රිය ආදී භාවනාවක් මෙනෙහි කෙරුවත් අපි කවුරු හරි අහුවොත් ඇයි භාවනා කරන්න කියලා නිවන් දකින්නයි කියලා හැමෝම කියනවා. එතනින් පස්සේ දෙන්න උත්තරත් නැහැ. ඇයි නිවන් දකින්නනේ කරන්නේ? නමුත් ඒ නිවන කොහෙ තියෙන එකක්ද, මොන වගේ එකක්ද, කොහොම එකක්ද කියලා දන්නේත් නැහැ. අනිත් අය කියලා දීලත් නැහැ. ඉතින් කෙනා කෙනා තමන්ට වැටහෙන විදිහේ තමන් තුල නිවනක් හදා ගන්නවා. මෙන්න මෙහෙම එකක් වෙන්න ඇති, මෙන්න මෙහෙම තැනකටයි යන්නේ කියනවා වගේ අදහසක් කෙනා කෙනා තුල හදා ගන්නවා. හදාගෙන ඒ නිවනට යන්නයි ඔය කටයුතු කරන්නේ. නමුත් එතකොට මේ ආශ්‍රයක් ශේසංඛ්‍යාත ක්ලේශ පරිනිර්වාණයෙන් අජරාමර බව සාක්ෂාත් කරගන්න සිද්ධාන්තය අතහැරෙනවා. එතකොට කෙනා කෙනා නිවනයි කියලා උපකල්පනය කරගෙන කරන දෙයක් මිසක නියම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ තුලින් මතුවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කෙනා කෙනාගේ මනස තුල කෙනා කෙනාට ආවේනික වෙච්ච නිරෝධ ධාතු ගොඩ නැගුණු නිසායි මේ දේශනාවල එක එක ආකාරයේ දේශනා තියෙනවා. මාර්ගයන්ගේ එක එක ආකාරයේ මාර්ග තියෙනවා. භවනාවල එක එක ආකාරයේ භවනා තියෙනවා. පෙළදහමට අනුව තමන්ගේ කෙලෙස් පිරිනිවීමෙන් දුක නිරුද්ධ වී යන ආකාරය පැනෙවොත් උතුණි કોઈ දේශනාවත් કોઈ භාවනාවත් કોઈ ප්‍රතිපදාවත් එකම න්‍යායකට එනවා. එකයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ධර්මයේ තියෙන කාලේ කොතනකින් ධර්මයේ ඇහුවත් මොන තැනක මොන කෙනෙක් පෛරුපාසනය කළත් එකම විදිහේ න්‍යායක් තිබුණේ. ඒ ස්වභාවය නැති වුණේ පින්වතුනි මෙන්න මේ නිවන පිළිබඳව ඇති යථා භූත ඥානෙ නැතිකම නිසායි කියන කාරණාවත් මතක් කරනවා. එතකොට අසංකතේට මාර්ගය හැටියට පෙන්වෙයි සමත විපස්සනා. අර ඉස්සෙල්ල කියපු විදිහට රාග දේශ මොහ නැති වෙන විදිහට සීලයක පිළිපදලා හිත වඩමින් මේ ටික කරන්නට ඕනේ. පින්වතුනි විලා නැ නමුත් මම පොඩි උපමාවක් මතක් කරන්නම්. පින්වතුන් දැකලා ඇති නේද මේ බිම යන පණුව ඉන්නවා. බිම යන පණුවන්ට ආවේනික වෙච්ච ආහාර රටාවක් තියෙන පණුව. ඔය පණුව ගස් වලින් වැටෙන සමහර පණුව කෝසයක් බැඳගෙන පැත්තකට වෙලා ඉන්නවා පහු කල් සමනලෙක් වෙන්න. පින්වතුනි නිකම්ම බිම යන පණුවෙක් සමනලෙක් වෙන්නේ නැහැ. පණුවෙක් විදිහට ඔහි ඇවිද ඉන්නවා නම් පණුවන්ට අයිති කෑම කකා පණුවන්ට අයිති විදිහේ අරමුණු අරගනිමින් ඉන්න තාක්යක් සමනලෙක් වෙන්නේ නැහැ. පින්වතුනි පණුවෙක් සමනලෙක් වෙන්න එයාට ප්‍රතිපදාවක් තියෙනවා. පණුවෙකුට අයිති ඔක්කොම පරිසරය යාට අතහරින්න උනා. අනිත් පණුව අනිත් නෑදෑකම් අතහරින්න උනා. පණුවන්ට අවශ්‍ය කෑම බීම තියෙනවා නම් අතහරින්න උනා. පණුවෙකුට ඇවිදින්න පුළුවන් දකින්න පුළුවන් අරමුණු තිබුණා නම් ඒව අතහරින්න උනා. ඔක්කොම අතහැරලා කෝෂයක් හදාගෙන කෝෂය තුලට ගිහිල්ලා පණුවන්ට අයිති ඔක්කොම අතහැරලා පැත්තකට වෙලා කාලයක් ඉඳගුණා. ඉන්නකොට පින්වතුනි මේ පණුවටත් බඩගින්න නොදැනෙනව නෙමෙයි, පිපාසය නොදැනෙනව නෙමෙයි. බඩගින්න පිපාසය දැනෙනවා. නමුත් ඉවසගෙන ඒ ප්‍රතිපදාව හැසිරුණාම පහු කාලෙදී සමනලෙක් වෙනවා, තටු වෙනවා. එදාට පණුවන්ට තියෙන ආහාරය නෙමෙයි යාට ආහාරය. පණුවෙක් විඳින සැපයට වඩා සිය දහස් ගුණයකින් සැප විඳිනවා. උඩින් ඉගිල්ලනවා හරියට ඉර්ධියකින් වගේ. මලින් මලට පියාඹන්න පුළුවන්, පැණි බොන්න පුළුවන්. අර පණුවෙකුට වඩා සිය දහස් ගුණයක් ප්‍රියමනාප ජීවිතයක්. මිනිස්සුත් ප්‍රියයි, ළමයිනුත් ප්‍රියයි, පණුවෙක් දැක්කාම අප්‍රියයි. ඒ වගේ
මනුස්සයෙක් රහතන් වහන්සේ නමක් වෙන්න, මනුස්සයෙක් ධ්‍යානයක් ලබාගෙන ප්‍රඥාවක් වෙන්න නිකන් බෑ පිඟුතුනි. එයාට ප්‍රතිපදාවක් තියෙනවා. අර පණුවට අයිති හැම දෙයක්ම, හැම පණුවෙකුටම අයිති, පණුවෙකුට අයිති හැම ගෝචර විෂයක්ම අයින් කරන්න උනා වගේ මනුස්සයෙකුට අයිති සියලුම දේවල් අයින් කරන්න වෙනවා. නෑදෑයෝ, ගෙවල් දොරවල් මේ ඔක්කොම අයින් කරන්න වෙනවා. ඊට පස්සේ බඩගින්න පිපාසය නොදැනෙනව නෙමෙයි, දැනෙනව. ඒව ඉවසන්න වෙනවා. ඉවසලා අර පණුව කෝසයක් හදාගත්තා වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු වලට වැටෙන්නේ නැතුව, වැටෙන්න නොදී තමන්ගේ මනසින් කෝසයක් වගේ සිහිනුවණ දෙක බැඳ ගන්නට ඕනේ. ඒකේ ඇතුළට වෙලා කාලයක් ඉන්නට වෙනවා. මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කළත් පිටපොත්ත විතරයි. ඇතුළතින් රක්ෂිතයි, ඇතුළතින් ආවරණය කරගෙන කෝසයක් ඇතුළේ ඉන්නේ. මෙන්න මේ විදිහට කැපකිරීමක් කළොත්, ප්‍රතිපදාවක් හැසිරුණොත් පින්වතුනි, අන්න යාට පුළුවන් අර පණුව සමනලිය වුණා වගේ මිනිස්සෙක් බ්‍රහ්මෙක් වෙනවා, මිනිස්සෙක් රහතන් වහන්සේ නමක් වෙනවා. එදාට මිනිස්සෙක් විඳපු සැපට වඩා සිය දහස් ගුණයකින් සැප විඳිනවා. එදාට මිනිස්සයන්ගේ ආහාර නෙමෙයි එයාට ආහාරය. එයාට ප්‍රීතියම සැපේම ආහාරයක්. එයාට මේ ධර්මේම ආහාරයක්. ඒ නිසා මේ අර්ථය, නිවන ගැන අර්ථය පෙන්වුවත්, ඒකට යන ප්‍රතිපදාව හැටියට ධර්මය පෙන්වුවත්, ඒ අර්ථයයි ධර්මයයි දෙක එක්කල්ල ප්‍රතිපත්තිය හැසිරෙනකොට පින්වතුනි, හැසිරෙන තැන හරියට, ඒ හැසිරෙන තැන පින්වතුනි හරියට අර පණුව කෝසයක් බැඳගත්තා වගේ අපිට මනුස්සාත්ම භාවයේ ඉඳලා ඒ බ්‍රහ්මාත්ම භාවයේ, ඒ මහරහත් භාවයේ දක්වා හැසිරෙන්න ප්‍රතිපදාවක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ මේ කෝසිය බඳගෙන ඉන්න කාලේ. ඒකට උපකාරක ධර්ම ටිකකුත් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය, භෝජනේ පමන දන්නාකම, ඒ වගේම නිදි දුරු කිරීම, ඒ වගේම සති සම්පජන්‍ය කියලා උපකාරක ධර්ම ටිකකුත් තියෙනවා. මේ උපකාරක ධර්ම ටිකත් උදව් කරගෙන මෙන්න මේ ප්‍රතිපදාවේ හැසිරුණොත් පින්වතුනි, අපිට ඒකාන්තයෙන්ම මේ මනුස්සාත්ම භාවයට වඩා දේවාත්ම, මනුස්සාත්ම භාවයට වඩා උතුම් වූ උත්තරීතර මනුස්ස ධර්මයක් සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් උඩින් යන විදිහේ. නැත්තම් මහරහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, කිසිවකත් නොඇලෙන, කිසිවකත් නොගැටෙන. ඉතින් ඒ සඳහා අර සියල්ලම පණුවන්ට අයිති සියලු ශේෂ්ත්‍රයම අතහැරලා ලොකු කැපකිරීමක් ඒ සතාට කරන්න උනා සමනලෙක් වෙන්න වගේ, මනුස්සයන්ට අයිති ශේෂ්ත්‍රය අතහැරලා ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ඒ කෙනාට. ඒ කැපකිරීමක් කරපු කෙනයි පින්වතුනි මේ ජීවිතයෙන් දුකෙන් මිදෙන්නේ. මේ ධර්මය ලැබුණු වෙලාවේ හොඳට හිතන්න පින්වතුනි, කෙලෙස් වශයෙන් පුද්ගල භාවය ඇති කරගෙන කෑක් ගහ හිනා වෙවි, දඟල දඟල ඉන්න කාලෙ නෙමෙයි පින්වතුනි. නුවණක් තියෙන කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන් විදිහට යමක් ලෙහෙලා මම පින්නවා කියලා මට හිතෙනවා. අනුමානෙට මේ යථා ස්වභාවය නොදන්නා කමින් පුද්ගල භාවයෙන් දුක් විඳා අපිට දන්නා කම ඇති කරගෙන ඒ පුද්ගල භාවය නිසා එන දුකෙන් මිදෙන්න කාලය ඇවිල්ලා. මේ ඊට කාලයයි. මේ කාලය තුල තමන්ට ලැබුණු ඒ ලාභෙන් ප්‍රයෝජනය ගන්න හැම දිනම උත්සාහවත් වෙන්න කියලා කල්යාණ මිත්‍රෙක් හැටියට මතක් කරනවා.
ඒ වගේම නිවන කියලා එක එක සංඥා සංකල්පනා මවා ගන්නට එපා. ඒ වගේම හිත වඩනකොට හිතට ඇතිවෙන ඔයක අරමුණු පෙනීම සහල්ලුකම පස්සද්ධිය ආදී හිතට දැනෙන ගති ටික නිවනයි කියලා දැනගන්න නිවනයි කියලා රැවටෙන්නත් එපා. ඒ වගේම හිතට දැනෙන ශුන්්‍යතාවය අරමුණු නැතිකම අරමුණු වල බිඳි බිඳි යන ස්වභාවය ආදී කියලා එක එක ගති වැටෙහෙන්න පුළුවන් හිත වඩනකොට. මේ අවස්ථාවට හිතට දැනෙන ගති මිසක ඒක අවස්ථාවට දැනිලා අතහැරෙනවා මිසක ඒකද තව එක්තරා අරමුණක් මිසක ඉපද නිරුද්ධ වෙන ඒක හරය වශයෙන් ගන්න එපා. එහෙම ගන්න නැතුව නිවන කියන්නේ මෙන්න මෙබඳු අර්ථයක් කියන කාරණාව අනුමානට දරාගෙන ඒ නිවීම හදා ගන්න හැම දිනාම ප්‍රඥාවන්තෝ උසහවත්වත්වා කියලා අවවාදාත්මකෝ කල්යාණ මිත්‍රෙක් හැටියට අද දවසේදී අවවාද කරමින් මගේ මේ දේශනාව මේ පමණකින් අවසන් කරනවා. හැම දිනාටම මේ ජීවිතයේදීම අද අදම ජාති නිරෝධයෙන් අජරාමර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්ට ලැබේවා කියන අදහස ඇති කරගන්නට. ඒකම ජරා මරණ සංඛ්‍යාත අපේ ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්නවා කියලා හැම දිනම අදහස් කරගන්නට. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි පින් අනුමෝදන් කරමු. හද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් ඒ වගේම ඉෂ්ඨකාරක සීලුගේ දේවගණ සමූහයටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට, ඒ වගේම දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට, කල්යාණ මිත්‍රයන් වහන්සේලාට, එකට පිළියෙත් පුරන සද්බ්‍රහ්මචාරින් වහන්සේලාට, ලංකා විතරක් නෙමේ රටේ ලෝකෙ හැම තැනම ඉඳමින් සිව්පසින් අප උපස්ථාන කරන දායක කාරකාදී සියලු දෙනාට, ඒ සියලු දෙනාගේ පවුල්වලටද හැම දෙනාටමද මියගිය සියලු ඥාතීන්ටද මේ පින් එකසේ අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනා දුකෙන් මිදී සැපවත් භාවයකට පත්වීමෙන් උතුම් වූ නිර්වාණ ධාතුන් සැනසෙන්නට මේ කුසල ධර්මයේ හැම දිනාටම හේතු උපනිශ්‍රය වේවා කියලා කවුරු සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදං. සියලු දෙනාටම තෙරුවන් සරණයි.